අවදි වෙනවා වුවා. අවදි වෙන්නේ නැතුව අරින්නේ නැහැ මගේ අවදි උනේ නේද? ඔයාලගේ තවදි වෙන උගල එඩිටර් වෙන්න ඕනේ. එඩිටර් වුණේ නැත්තම් බෑ. තරුණකම ගොඩක් හොඳයි. ඔය වයසේදී හම්බුණා නම් තවත් හොඳයි මට. ඔය වයසේදී අපි කොච්චර වැඩ කර නැති ඒවට අඬුවද, පෙරළුණාද, දැඟලුවද අයියෝ අපට ආස්. කිසි වැඩක් නැහැ. बेलुत बेला करका बेलवत इन्हें को अतीत मत क्या है भाई एक रिदन वादन रिदन ये रिदन ने अनव बोधे मांगे नै 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 माई क्या पूर्वन तेरे आवे ना दुख नती पराशय नाति कराम तमें दुख नाती උගලන්ටම තේරෙනවා නේනේ දැන් යාම කිව්වනේ ලේසි නෑ මේක යන්නේ කියලා. ඒ මොකද්ද? දුක නේද ඔයා කියන්නේ මේ ඔයාට දුක ඕන කියන එක නේද ඔය කියන්නේ? ඒ ඉන්නවත් දුකේ ඉන්න ඕන කියන එක නේද ඔය කියන්නේ? හැබැයි මෙහෙමයි. එක පාරටම මේක කඩාගෙන යන්න බෑ. මේක කාලයත් එක්ක කාලයක් ගත වෙනවා. කාලයත් එක්ක තමයි මේ පරිණත වීම වෙන්නේ. මේ ප්‍රඥාව අවදි වෙන්නේ. කපාටම අවදි වෙන්නේ නැහැ. නේද? එතකොට මේකේ මේ සිත හඳු තමුන්ට තේරුම් යන ස්වභාවය අනුව තමයි තමුන් මේ පිළිබඳ පරිණත වෙන්නේ. තමුන්ගේ දුක මේ දුක ස්වභාවයන් ඇත්තම තමයි මේවා ඇති වෙනේවා තමයි මේ දැන් නැහැනේ දුක දැන් නැහැ. එන දැරුත් ඉන්නපාය දුක කියලා අර එහෙම තමුන්ට අවබෝධ වෙන ප්‍රමාණය අනුව තමයි තමුන් මේකේ විශාරද වෙන්නේ. बोरु किया बोरु नो किए ना गौतम बुद्ध शासन तीन का अभी हेट दवास अभी अविनिश्चित
එතනත් අපිට තියෙන්නේ අපි මොනව වෙනවද දන්නේ. ඇයි මේ ගහන මොහොතක්වත් මේක රැඳෙන්නේ පාටු විදුහාඳුරු එක. බලන්න කීයක වචනද? මාදි දාපුත. කීයක දේව? ඒවයි බරපතල කම බලන්න. කල්පගෙනයි යන්න කිව්වද? අනේ නෑ. ඔගොල්ලෝ හරි අසාධාරණයි නේද? ඔගොල්ලෝ බුදුහාඳුරන් සලකන්නේ කොහොමද? किसी के नागल बिमती යදීම තුලින් මගේ දුක නෙවුනා කියලා. ඒ කියන්නේ මේ මට ඉක්ල ඕන මේකේ. අර ගැලවෙන්න බෑ. දැන් ඔයා කිව්වනේ බෑ කියලා මේකේ. නේද? මට ඉන්න ඕන මේකේ සැපසේ. ඒකටයි මං වඳින්නේ. වැන්දම නිවන් දකින්න නම් කිසි කෙනෙක් වඳින්ද? වැන්දොත් එවෙලෙම නිවන් යන්නේ. ඔය එකෙක්ව වඳිනවද? එකෙක්වත් වඳින්නේ නැහැ. වැන්දත් නිවල් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. වඳීද? දරුවන්ගේ මං හිත වඳිනවා. පවණිත වඳිනවා. හයි මේක හැටි එහෙම. වඳන්න මේක හැටි එහෙම. ඕකේ හැටි එහෙම. එහෙමද නැද්ද? අනුමට මං කියනවා මට වැන්දොත් ඔය සෝවන් වෙනවා කියලා. ඔය වඳිනවද? प्रमाण आप ओरिजिनल सुपर स्टार වෙන්නනම් මොනවද කරන්න ඕන? සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න මොකද කරන්න ඕන? තමුගේ දක්ෂතාවයේ වෙන්නන්න ඕනද නැද්ද? එහෙනම් වෙන්නන්න දක්ෂතාවයේ මොකක් කළාද? සිතාතෑරලා වෙන්නන්න ඕනද? සුපර්ස්ටාර් මොන සුපර්ස්ටාර්ද අපිට මේ ඉන්න ටික ඇති හොඳට අපි මේ එහෙම ඉනවද නැද්ද? වැඩි අමාරු. හැබැයි වැඩි ලේසි. අනිවාර්යයෙන්ම හැබැයි කරන්නත් වෙනවා. නැත්තම් දැන් නොනි මාරු වෙන්න තියෙන දැන් කොහෙද? නොවන තැනක් නෑ සතර අපාය. අපි නොහිටි තැනක් නෑ. මනුස්ස තලයේ බලන්න කොච්චර අස්තිරයිද කියලා. අර මලගෙදරක ගියපු බන්දක්ක වාහනය පහරු නැහැ. පළවෙනි වලල ගිහිල්ලා එනකොට පිටුවද? නෑ. ඒ වලලනේ.
අනේ මට යතුරු තියෙන තැන අහගන්න බැරි වුණා. මට අරක අහගන්න බැරි වුණා මහත්තයාගේ. මේක අහගන්න බැරි වුණා. ඉතින් මං අර දන්නේ නෑ එයාගේ මොනවද කියලා. මොනවද තියෙන තැන දන්නේ නෑ. මට යව ගෙන්නලා දෙන්න කොහොම හරි. මට ඒ ටික අහගෙන ආපහු යවන්න. පුළුවන්ද? ඉවරනට. හිටියේ නම් එයා මෙතෙන්ට එන්න කිව්වනම් එනවද? නිවන් දකින්න කවරන් නිවන් දකින්නවද? පිට වැඩ තියෙනවා. දැන් මරණයට කිව්වද මට දැන් මෙන්න බෑ කියලා? මට කොච්චර වැඩ තියෙද ඒව කරලා ඉවර නෑ අඩුව අඩුම තරේ මට ගෙදරට කියලෙන්න. නුවණින් විමසන්නේ තමන්ටත් මේ ටිකම තමයි. උගලා තින්නේ එතන. තේරෙනවද? මං කියන ඔය රූප තදින් අර තාප්පේ හැප්පුණත් කුඩුපට්ටම්. ඕක කුඩුපට්ටම් වුණාම ඔය හිත මොකද කරන්නේ? පිළිලා යනවා. ඉන්නවද ඔකේ? හරිද නැ ඌ කුඩුපට්ටම් කරගත්ත නම් හරි. විත්තිය හැපුණු පාර ඌ කුඩුපට්ටම් වෙන්නේ නෑනේ. ඒක කරන්න ජීවත් වෙලා ඉඳෙද්දි කුඩුපට්ටම් කරන්න. මේක කුඩුපට්ටම් කරගත්තා නම් හරි. මේක කුඩුපට්ටම් කරන්නේ නැතුව කුඩු හද හද ගියයි කියේ වැඩක් වෙන්නේ නැහැ. දැන් උගලට යම් කිසි අවබෝධයක් එන්න ඕන මේ නිවන කියන්නේ මොකද්ද කියලා. උගල මෙච්චර කාලයක් හිතන් හිටි ස්වභාවයේද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ එහෙම එකද කොහොමද ඒක සිද්ධ වෙන්න ඕන කියන එක ගැන උගලට යම් කිසි අවබෝධයක් දැන් එන්න ඕන. හොඳ අවබෝධයක් Tamanta පැහැදිලි අවබෝධයක් තියෙනවා. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අපි කායික කතා කරත් මොන ධර්ම සාකච්ඡා වලට සහභාගී වුණත් මොන දේ කරත් කාත් එක ලොකු ලොකු කතා කරත් රහත් එක්ක හම්බ වෙලා කතා කරත් මට කරන්න දෙයක් තියෙනවා. දැන් මාත් එක්ක කතා කරයි කියලා ඔයාලා කාටවත් මට සෝවන් කම දෙන්න බැහැ නේද? මට කියන්න පුළුවන් මේ මාර්ගේ විතරයි. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා කළ යුතු දේ තමයි මේ මාර්ගේ යන්න එපාය. අනිවාර්යෙන්ම යන්න එපාය ඔයාලා. ඒක පිළිවෙලකට හදාගෙන තමු මේක හදා ගන්න ඕන. මම මේ කරන ක්‍රමවේදය තමු හදා ගන්න ඕන ඒක. ඒතර සමන්ට වගකීම ඇතුව කිසිසේත්ම අනිත් අය ඔයාලට බාධාවක් නෙමෙයි. මම නම් දකින්නේ නැහැ එහෙම බාධාවක්. මොකද එළිය කරන්න තියෙන දෙයක් නම් ඔන්න බාධායි. ඒක ඇතුලේ නේ කරන්න තියෙන්නේ. ඇතුලේ කරන්න තියෙන දෙයක මම දකින්නේ අනිත් අයගෙන් බාධාවල් එනවා කියලා. බාධාවල් ආවත් මේක මේ කරන්න තියෙන වැඩේට ඒක බාධාවක් නෙමෙයි. අපි හිතමු පුතා කෑමෙල්ලල රන්න කෑ ගහන උයන්න කියලා. එතකොට දැන් ඔයා මේ ඔයා ඒක දකිනවා. එතකොට එයා කෑමෙල්ලල කෑ ගහන එක ඔයාට ඔයාගේ හිත දකින්න බාධාවක් වුණාද? එතකොට ඔයා දැක්ක එතන ගැටීමක් ඇති වුණා බා. ඒක තමයි විදර්ශන. ඒක තමයි නිවනේ අත්විවාද. ඊළඟ බලපෑම් කරන්න තියෙන්නේ. වෙන උයන ගාමින් නේ හිත දුවනවා. අර අර රටට මේ රටට ඔෆිස් එකට කාර්යාලෙට නේ ඉස්කෝලෙට බැංකුවට නේ මහා පාරේ කටහඬක් ඇහුණොත් හිතෙන්ට නේ ඔය දේවල් මං කියන එක හොඳට තේරුම් ගන්න. දකින්න විතරයි මෙහෙම වෙනවා. හා මෙහෙමත් වෙනවා. මම පාරේ ගියා ඒක දැන් මෙතන. මාළු කිව්ව මෙතන. දැන් මාළු කාරේක් ආවා වෑන් එකද නේ බයිසිකල් එකද නේ. යා කතන්දරේ හැදුවා. ලස්සන. මේවා දැකීම තුල දැකීම තුල දැකීම තුල ඇතුලෙන් ප්‍රතිශක්තිය ගොඩ නැගෙනවා. මේ සිත පිළිබඳව තමුන්ට කෙලෙස් ප්‍රහාණය වෙන, නිහඬ වෙන, නිශ්චල වෙන ස්වභාවයක් ඇතුලෙන් හැදෙනවා. එන්න. එහෙම වෙනවා. ඒකයි මේ කියන්නේ කරන්නේ. එහෙම දකින්න දකින්නෙහි එහෙම සිත සකස් වෙන විදිය දකින්නෙහි
මේක වෙනමම අරගෙන ගලවලා බලන සයිස් එකට එනවා. එතකොට වටිනාකමක් නැහැ නේ මේ ගැලවිලා තියෙනකොට අයිතියක් නැහැ නේ. දැන් මෙහෙම තියෙනකොට නේ අයිතියනේ. මෙහෙම ටික 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 ගැලවි ගැලවි ඉස්සරහට එනකොට අයිතියට යන්නේ නැහැ ඒක. එතකොට ඉබේම 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 ඒක ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ නැහැ. සකස් වෙන සිතකට උරුමකම් කීමක් නැහැ. එහෙම නැහැ. जीवित හිතන ඔබලින් එක නේද දුක? හිත බලන එකේ දුකක් නෑ. ඔගොල්ලෝ හිතන දුකක් තියෙනවා කියලා වදයක් කියලා නෑ. හිත වදයක්වත් දුකක්වත් ප්‍රශ්නයක්වත් වැඩක්වත් නෙමෙයි. උතෝරේ. පුරුදු වෙන්න. පුළුවන්. මේ කට්ටි පුළුවන්. याम किसी पूंछी हर विधि लगती है ना सिहिय पवत्तन्न ओन कियन एकक नै हमारे